මම 2015 හතරවෙනි මාසේ පමණ පොලිස්පත්තුමාට ලියුමක් කරියා බැනුම් කර වංචාවේ අගමැතිතුමාත් පිටිකරුවෙකුයි කියන හිසින් පරීක්ෂණයක් කරන්න කියලා. පොලිස්පත්තුමා ඒ පිළිබඳ පරීක්ෂණ කරලා 2015 5 30 නීතිපත්තුමාට යවුවා ලිපිගොනුව උපදේශයක් ලබා ගන්න. මම ඊළඟට බලාගෙන හිටියා 2016 පස්වෙනි මාස වෙනකම්. බලාගෙන ඉඳලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. මොකද වුනේ? මොකද්ද මේකේ ප්‍රගතිය කියලා. ඒතකොට නිරෝෂන් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා මේ අගමැතිවරයාගේ උත්තර දෙන්න පටන් ගත්තා. මම ප්‍රශ්නය අහලා තිබුණේ අගමැතිවරයාගෙන්. ඔහු කියන්න පටන් ගත්තා මේකේ විස්තර කතන්දරය. කියාගෙන යනකොට අගමැතිතුමා මැදට පැනලා. නමුත් උත්තරයක් නැහැ. ඒ වෙනුවට අගමැතිතුමා වැල්බට් ආරම් ගොඩක් කිව්වා. ඔහු පාර්ලිමේන්තුවේ යන කිලා ලොකු ප්‍රකාශයක් කළා. අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කරමින් ඔහු නිදොස් කරමි. අගමැතිතුමා කියලා තියෙනවා මම එන්න කැමති මාගෙන සඳහන් වන කරුණු පැහැදිලි කරන්න ඔබගේ කොමිසමෙන්. මම හිතන්නේ හොඩුවාවක් ලැබිලා තියෙනවා කොමිසමෙන්. ඒතුමා කැඳවන්න යනවා. දැන් මම මේ කොමිසමෙන් ඉල්ලා හිටනවා මේ අගමැතිවරයා කැඳවලා ඔහු ගැනත් පරීක්ෂා කරන්න කියලා. ඇයි ඔහුගේ ත්‍රී පුද්ගල කමිටු වාර්තාවෙන් කෝප් කමිටුවේ නිගමනයට ඉඳුරාම පටහැනි වූ වෙනත් නිගමනයක් දෙමින් එය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ කතා කළේ? පාර්ලිමේන්තුවේ නොමග යව්වේ. ඒකට අගමැතිතුමා පිළිතුරක් දිය යුතුයි. ඇයි එතුමා තමන්ගේම වගේම පිට අමැතිවරු දෙන්නෙක් විරුද්ධ වෙද්දී මේ අර්ජුන මහේන්ද්‍රන් පුරවැසියෙකුත් නොවන තත්ත්වය තුළ ලංකාවට කැඳවගෙන ආවේ මේ බරපතල වගකීම් පවරයි? මේ සියල්ලකටම අගමැතිතුමා පිළිතුරු දිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අමතිවරු කීප දෙනෙක් ඉන්නවා කෝප් කමිටුවේ. ඒගොල්ලන් එකඟුනේ නැහැ කෝප් කමිටුවේ නිගමනේ. ඔවුන් කළේ ඒවාට විරුද්ධව පාද සටහන් යෙදුවා. ඒතකොට UNP මැති අමතිවරු ඔක්කොම කොහොමද එකම අදහසක ඉඳගෙන පාද සටහන් තැබුවේ මේ පොදු නිගමනයට විරුද්ධව? ඔවුන්ට කරපු බලපෑම මොකද්ද? මේ පිළිබඳව සුජීව සේනසිංහ පොතක් ලියුවා. ඒ පොතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අගමැතිවරයා ආරක්ෂා කරන කරුණු දැක්වීමක්. ඒ පොත සුජීව සේනසිංහ ලියලා ඒ විදිහට පළ කිරීමට හේතුනේ කුමන කරුණුද කියන මේවා අපි විමසා බැලිය යුතු වෙනවා.